ඊයේ මැදියම රාත්‍රියේ වන විට ගෑස් මිල රුපියල් 1257 කින් ඉහළ දැමුවා. කෙසේ වෙතත් මේ වන විට නැවතත් මිල සංශෝධනය කරමින් රුපියල් 75 කින් ගෑස් මිල පහළ දමා තිබෙනවා. මේ පිළිබඳව ජනතාව දක්වන්නේ මොන වගේ අදහසක්ද? අපි ඒ පිළිබඳව අද සොයා බලමු. මිනිස්සුන් කබලෙන් ලිබර වැඩිලා තියෙන දැන් ජීවත් වෙන්න බැරුව මිනිස්සු ඉන්නේ මේ කොවිඩ් ප්‍රශ්නින්ද මේ ප්‍රශ්නේ වැඩි වෙනවායි කියන්නේ දුප්පත් මිනිස්සුන්ට තමයි මේක වැඩියෙන්ම දැනෙන්නේ දැන් එක එක කෙනාට එක එක ඕන විදිහට තමයි වැඩ කරගෙන යන්නේ අප්පට සීරි දන්නේත් නෑ එච්චර දුර ගියාද අයියෝ එහෙනම් ඉතින් අපිට කණ්ඩ හම්බ වෙන්නේ ගෑස් මිල වැඩි උනායි කියන්නේ හැම දෙයක්ම වැඩි වෙනවනේ එතකොට කොහොමද අපි ජීවත් වෙන්නේ අපිට හරි අමාරුයිනේ අපි ඉන්න ගෙවල් වල ලිපක් පත්තු කරගන්න බැහැ දර ලිපවල් නැහැ අපි පර්චස් තුනේ ඉන්නේ ඉතින් එතකොට අපිට කොච්චර අමාරුද අපි ඉතින් මොනවා කරන්නද කියලා මේ කල්පනා කරන්නේ ඊට අපහම අපේ ගෙවල් වල ආණ්ඩුවේ ජොබ් කරන කරුවකුත් නැහැ මහත්තයා ආබාධිතේ දුවගේ මහත්තයා නැහැ මම තමයි ගොහේ හරි මොකක් හරි ක්ලීනින් වැඩක් හරි කරලා යලා බලන්න ඕනේ දැන් මේ පුතාගේ වැඩකට උසාවි ගිහිල්ලා එනවා අපි කොච්චර අමාරුවෙන්ද ජීවත් වෙන්නේ අනේ මන් දන්නේ දෙයියොම බලා ගන්න ඕනේ මිනිසුන්ට ආර්ථිකයේ තියෙනවනම් ගැටලුවක් නැහැ නේ දැන් හැම පැත්තෙම මිනිස්සු සල්ලි නැහැ නේ දැන් මම බීම බෝතල් ව්‍යාපාර කරනවා ඒ කියන්නේ ගෑස් පාවිච්චි කරනවා අපි ගොඩක් යනවා අපිට වීම එකක්වත් ඉතින් වෙළඳ පොඩ දාන්න බැරි වෙනවනේ මේ මිලට දෙන්න බෑ දැන් පරිභෝජන තමයි එකක් විඳින්නේ එහෙම උනට පස්සේ නැත්නම් අපි මේ හිස්පාල් නැති කරගන්න වෙනවා කරන්න බැරි වෙනවා අපිට ඇත්තම කතා කරලා මහත්තයෝ මේකට කියන්න දෙයක් නැහැ අපි කවුරුත් දන්නවනේ ගෑස් අපේ රටේ නැහැ නේ මේක විදේශ රටවල නේ ගේන්න ඕනේ අපේ රටේ ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා ඉතින් මේ බූරු හරක් කෑ ගහනවා මේ මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක මේව නොකර බෑ අමාරුකම් තියෙනවා තමයි මේ මොහොත කවුරුත් පටු තද කරගන්න ඕන ගෝඨාභය මහත්තය ගුවලි කැපකිරීම කරන්න වෙනවා කියලා ඉතින් අපි ඒ මාර්ගයට අපි යමු කරන්න දෙයක් නැහැ මොනා කරන්නද අපි ඕනේ අඩුමිල නෙමෙයි අපේ රටක් ඕනේ නිදහසේ ජීවත් වෙන රටක් තියෙන්න ඕනේ බඩගින්න හරි කමක් නැහැ කන්න නැතුව මැරෙන්න වෙන්නේ කොරෝනා වලින් මැරෙන බන්දි වලට දැන් ඒවිල කෑම කන්න නැතුව මැරෙන්න ඕනේ පඩියක් ඒ වගේ යම් වෙන්නෙත් නැහැ නේ මේ කොරෝනා දවසෙත් මේ ඔක්කොම අඩු කරලා නේ දෙන්නේ ඉතින් අන්තිම මිනිස්සු අසරණලා ඉන්න වෙලාවේ මේ කට්ටිය අවස්ථාවෙන් ප්‍රයෝජනේ ගන්නවා අසාධාරණයි කියලා තමයි කියන්න තියෙන්නේ ආණ්ඩුව තමයි සම්පූර්ණ වා කියන්නේ මොනා කරන්නද ඉතින් වෙනසක් කරන්න තමයි අපි බලන් ඉන්නේ මහ ජනතාව ගොඩක් තැලෙනවා ඉතින් සාමාන්‍ය මිනිස්සු කරගන්න බැරි මිනිස්සු ඉතින් ගොඩක් අමාරු වෙටෙනවා ඉතින් සමහරක් මිනිස්සු දවසේ වේල හම්බ කරගන්න කට්ටියක් ඉන්නවනේ දැන් ඉතින් මේ කොරෝනාත් එක්ක ඉතින් පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා ඉදිරියට මේවා හරි ගියොත් හොඳයි ඉතින් හරි කනගාටුයි මේ මොකද මුළු ලෝකෙම වැටලා තියෙන වෙලාවක මේ වගේ වෙලාවක බලධාරීන් මේ වගේ ගණන් වැඩි කිරීම මම හිතනවා එක පැත්තකින් ජනතාව වෙනුවෙන් ලොකු අසාධාරණයක් කරන්නේ අපි බලයට පත් කරපු ආණ්ඩුව තමයි නමුත් දැන් කනගාටුවක් තියෙන්නේ වැරදිලා කියලා හිතෙනවා රටේ ජනතාවට දැන් මේ මොහොතේ අපිට දරා ගන්න බෑ ඉතින් මොනා කරන්නද ඉතින් අපේ රට වැටලා තියෙන වෙලාවේ අපි ඉතින් ශක්තිමත් වෙමු ඉතින් ඒ ගැන හිතන්නේ නැහැ ඉතින් වැඩි ඉතින් කොහොම හෝම ගියොත් ඉතින් මේ ආණ්ඩුව ඉතින් පෙරලෙයි කලගිරෙන්නේ නැහැ ඉතින් අපි ආණ්ඩුවට දුන්නනේ ඡන්දේ දීලා ඉතින් දැන් අපිට විරුද්ධව කතා කරන්නත් බෑ කියන ඒවා ආගෙන ඉන්නවා ඉතින් සතුටින් හිතන්නේ නම් ගෘහණියන්ට ගොඩක් කරදරයි අපි මේ වගේ දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ එන්න එන්න බඩු මිල ඉහළ යනවා දරා ගන්න ගොඩක් අමාරුයි අපි පෞද්ගලික රස්සාවල් කරන්නේ අපේ පඩි වැඩි වෙන්නේ බඩු මිල වැඩි වෙනවා දරුවන්ට කිරිපිටි නැහැ ගෑස් වැඩි වෙනවා එක පැත්තකින් සීනි පොලිම හැම දෙයකටම පොලිම මට පොඩි කාලේ මතකයි සිරිමගේ ආණ්ඩුව තිබුණු කාලේ මැතිණියගේ ආණ්ඩුවේදී මම පොලිමේ ඉඳලා තියෙනවා පාන් එම ගන්න ඒ වගේ යුගයක තමයි දැන් ඉන්නේ රජය ගැන ගොඩක් කලකිරෙනවා ඇත්තටම මොකද මේ වගේ රජයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ මීට කලින් හිටපු රජවල වලත් ප්‍රශ්න තිබුණා නැහැ කියලා කියන්න බෑ හැම රජයක්ම හොඳක් කරා කියලා කියන්නත් නැහැ කතකට කියන්න ගියාම හැමෝගෙම අපි දුකින් දිනනවා අපි මින් ඉදිරියට කතර ගානකොට 100 පාරකට 1000 පාරක් අපි හිතනවා කතර අපේ අතේ ඒ නිසා අපිට පුළුවන් කරන්න දෙයක් සැප දෙන්නා කියපු ආණ්ඩුව දැන් මිනිස්සුන් වශයෙන් අපිට දුක දෙනකොට අපිට හරි සතුරක් වෙනවා රටනම ලක්ෂේම සතුරු වෙන්න ඕනේ මේම කරපු උදව්වට මිනිස්සුන් අපි මේ දවස්වල හැටියට ඉතින් ගොඩක් දරා ගන්න අමාරු වෙන අපිත් ගොඩක් දුරට කම්පැනි වල වැඩ කරාට අපිත් ගොඩක් දුරට හොස්ටල් ඒවට ගෙවාගෙන තමයි ජීවත් වෙන්නේ ඉතින් ඇත්තටම බැලුවොත් එහෙම ගොඩක් මේක මිනිස්සුන්ට දරා ගන්න අමාරුයි හැමදේම වැඩි නේ ඉතින් ගෑස් විතරක් නෙමෙයි ඉතින් ගෑස් මිල නම් ඊයේ 1000 ගණකින් වැඩි වෙලා තියෙනවා ඒ ගැන ගොඩක් මං හිතන්නේ හිතුවටත් වඩා ලොකු කලකිරීමක් තමයි තියෙන්නේ ඇත්තටම බැලුවොත් එහෙම අපිට ඉතින් ගෑස් පෙන්නවා වගේ තමයි ඉතින් දුප්පත් මිනිහාගේ බඩට තමයි ඉතින් හැමෝම ගහන්නේ ඉතින් කිරිපිටි ඒවයි පේනවනේ මහත්තය දැන් ඉතින් ගෑස් උත් මේ වෙලාව ගින්දර ඉතින් අර ආදි කාලේ වගේ ගලක් අතුල්ලලා ගින්දර ගන්න තමයි ඉදිරියේ දිවෙන්නේ ඉතින් හිඟා නොකා හිඟා ගන්න තත්ත්වයට පත් කරා කියලා තමයි හිතන්නේ ඉස්සර නම් ඉපදුනායි කියපුවාම ලංකාව කියපුවාම හරි ආඩම්බරයි දැන් ලංකාව ඉපදුනායි කියපුවාම හරි කලකිරෙනවා දිවිනහ ගන්න බැරි කමට ජීවත් වෙනවා මිසක් හිත කලකිරීමකින් තමයි ජීවත් වෙන්නේ පාලකයන්ගෙන් අහන්න දෙයක් නැහැ පාලකයෝ කියන්නේ දූෂිත පාලකයෝ ඉන්නේ අපෙන් අහන්න ඕනේ අපේ බඩට සැපද කියලා